කොලම් කුට්ටම කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකේ නොත් එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉදිරියට සුද්ධිගේ ගෙදර ඇවිල්ලා තාත්තගෙන් වගේම සුද්ධිගේ අලුවගෙන් ඒ වගේම අම්මගෙන් පොලිසිය ප්‍රශ්න කරන හේතුවක් සම්බන්ධවයි. ඉතින් Video Katayana Kalin Adrin Ilima Karanava, Ethamai video at Balala, Watat Manima videos, Tinapatama Balana, Kamata Tibinavana, Ehena, Animarema Magesh and Alaka subscribe Kerala Matika Sambanda winner. Eva Gamer, Oya Mavenakota Danava, Ethamai, Sudhi Atru the Hangvela, then Salpa Kalia about a Patvela, Eva Gamer, Sudhi Vagema. සුද්ධිගේ යාළුව එකටම හිටපු කාලෙත් එක්ක සුද්ධිගේ යාළුව මේ වෙනකොට ලොකු වේදනාවකින් ඉන්නවා කියන කාරණය අපිට විශ්වාස කරන්න පුළුවන් කියන දේ මම අද වීඩියෝ එකෙන් මතක් කරනවා. ඉතින් කොහොම හරි මේ දේවල් ඔක්කොම එක්ක දැන් අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන කාරණය මම අද වීඩියෝ එකෙන් සිහිපත් කරන්න කැමැත්තක් තියාගෙන තමයි හිටියේ. විශේෂයෙන්ම මා දන්නවා ඒ තමයි සුද්ධි නැතු වුණාම ඒකෙතර අම්මා තාත්තා ගෙනපත් වෙලා මේ දරුවව හොයනවා. නමුත් ඉතින් හොයාගන්න බැරිම තැන සෙනල් ඇතුළු කට්ටිය වගේම සුද්ධිගේ යාළුව මේ හැමෝම හොයනවා. නමුත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලන්ට ඉතින් දැන් සැක් කර කර ඒවිද නේවිද ඔය කතා හිත හිත ඉන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා ඉදිරියට අපිට මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන කාරණය මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට සිහිපත් කරන්න අවස්ථාවක් හදාගන්න කැමැත්තක් තියාගත්ත කියන දේ මෙතෙන්දි මතක් කරන්න ඕනේ. ඉතින් කොහොම හරි ඉදිරියේදී අපිට මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ සුද්ධිගේ තාත්තතුළු කට්ටිය පොලිසිය ගිහින් පැමිණිල්ලක් දාලා සුද්ධිගේ අතුරු දහන් වීම ගැන. ඉතින් පොලිසියෙන් එනවා ඒ පැමිණිල්ලට අනිවාර්යෙන්ම මේ ගෙදර කට්ටියගෙන් අහගන්න කවද සැක ඒ වගේම මේ දෙයට මොන වගේ දේවල්ද සැක කියලා. ඒ වගේම සුද්ධි ගෙදරින් යන්න කලින් මොනවද කරේ ඔය වගේ විස්තර දැනගන්න තමයි එන්නේ. ඉතින් කොහොමනත් එතනදී සෙනාලුත් මෙතෙන්ට එනවා. ඉතින් විශේෂයෙන්ම ඉතින් සෙනාල්ව සැකයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඉදමාල්ගොඩ සහ දුව ගැන කියන්නත් පුළුවන්. ඒ වගේම ඔය ටික කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම පොලිසිය කියන්න තවත් හොඩුවාවල් ටිකක් හොයාගන්න පොලිසියටම බාර දීලා නිකන් ඉන්න එපා කියලා. ඉතින් කොහොමනත් මේ සිදුවීමත් එක්ක අපිට ඉදිරියේදී මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කාරණය මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කරන්න කැමතියි. ඒ තමයි ඉදිරියට අපිට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන දේ මම අද වීඩියෝ එකෙන් මතක් කරනවා. ඒ තමයි කොහොම හරි කරලා දැන් පොලිසියට කියන්නේ සුද්ධිගේ තාත්තා වගේ මම කොහොම හරි සුද්ධිව හොයලා දෙන්න කියලා තමන්ගේ දරුවට කරදරයක් වෙන කලින්. ඉතින් පොලිසියෙන් ගියාට පස්සෙත් මේ කට්ටිය ගමේ හැමතැනම හොයන්න ඉදිරි දින කීපෙදි ගත කරයි කියලායි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ.